සංජුන් කේ කියන්නේ සුප්‍රසිද්ධ කොරියන් තරුවක්. ඔහු ප්‍රසිද්ධියට පත්වන්නේ සංකේන් වාන් ස්කෑන්ඩල් කියන ප්‍රසිද්ධ දකුණු කොරියානු නාට්‍යයෙන්. ඔහු ඉපදෙන්නේ 1985 සැප්තැම්බර් 19 වනදා. ඒ අනුව 2021 වසරට ඔහුට වයස 35ක් වෙනවා. සංජුන් පාසල්වේදී දක්ෂ එන්තුසියාස්ටික් ස්පීඩ් ස්කේට් කෙනෙක්. නමුත් ඔහුට සිදුවන අනතුරක් නිසා ඔහු ස්කේටින් අතහැර දමනවා. ඉන්පසු ඔහු ඉගෙනීමට පමණක් යොමු වෙනවා. ඔහු පාසලේද දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙසයි දැක්වෙන්නේ. සංචෝන්ට ඔහුගේ උසස් පාසල තුලින් අවස්ථාවක් ලැබෙනවා ඔහුගේ රංගන ජීවිතයට පටන් ගන්න. නමුත් ඔහුගේ දෙමාපියන් කැමති වන්නේ නැහැ ඔහු වෘත්තිකයෙක් විදිහට රංගනය තෝරා ගන්නවට. මේ නිසා ඔහු ව්‍යාපාර පරිපාලනයේ හැදෑරීමට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාලයේ තෙවන වසරේදී තමයි පූර්ණ කාලීනව ඔහු රඟපෑම පටන් ගන්නෙ. මේ අනුව හිස්ටොරිකල් ෆිල්ම් එකක් වන ෆ්‍රොසන් ෆ්ලවර් සඳහා සහාය ශිල්පියෙකු ලෙස ඔහු තම දායකත්වය ලබා දෙනවා. පොඩි පොඩි චරිත රඟපාමින් සිටින සොංජුන්ට පසු අවස්ථාවක් ලැබෙනවා කිම් වොන් සියොක් අධ්‍යක්ෂණය කළ සංක්වාන් ස්කෑන්ඩල් හි ප්‍රධාන චරිතයේ රඟපෑමට. හිතාගන්නත් බැරි විදිහට එම ඩ්‍රාමා එක අතිශයින්ම ජනප්‍රිය වෙනවා. ඒ වගේම සම්මාන රැසක්ද දිනා ගන්නවා. මේ අනුව ඔහුට තවත් මූවිස් කිහිපයකටම ආරාධනා ලැබෙනවා. මේ වසරේදීම වෙරයිටි ෂෝ එකක් වන රනින් මෑන් සඳහාද ඔහු එක් වෙනවා. 2011 දී රොමාන්ටික් කොමඩි ෆිල්ම් එකක් වන පෙනී පින්චර්ස් සඳහාද ටීවී සීරීස් එකක් වන ඩීප් රූස්ටර් ට්‍රී සඳහාද ඔහු රඟපෑමෙන් දායක වෙනවා. ඒ අතර ෆැන්ටසි ෆිල්ම් එකක් වන අ වෙයර්වොල්ෆ් බෝයි විශේෂයි. මේකට හේතුව තමයි මේ චිත්‍රපටයේ ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වීම. රඟපෑමට අමතරව ඔහු බියුටිෆුල් ස්කින් ප්‍රොජෙක්ට් නමින් පොතක්ද ලියා තිබෙනවා. මේ පොතටද ඉහළ අලෙවියක් ලැබෙනවා. 2013 අගෝස්තු සිට 2015 මැයි දක්වා ඔහු අනිවාර්ය හමුදා සේවයට බැඳෙනවා. ඔහු ඉන්පසුව නැවත රඟපෑමට එක්වන්නේ Descendant of the Sun තුලින්. ඒ අපි කවුරුත් ආසාවෙන් නරඹපු හිමන්තරා ටෙලි නාට්‍යයේ Big Boss'ගේ චරිතය තුලින්. මේ ෂෝ එක ගොඩක් හිට වෙනවා. ඒ වගේම රටවල් පුරා විකාශය වෙනවා. 2017 දී ඔහු තවත් ෆිල්ම් එකක් වුණ Battleship Island හි රඟපානවා. Descendant of the Sun රඟපාන අතරතුර එහි ප්‍රධාන නිළිය වන Song Hye-kyo සමග ඔහු ආදරයෙන් බැඳෙනවා. ඒ වගේම ඔවුන් 2017 ඔක්තෝබර් 31 වනදා විවාහ වෙනවා. නමුත් මේ විවාහය අවාසනාවන්ත විදිහට 2019 ජූනි 26 වනදා අවසන් වෙනවා. සොන්ජුන් කේ ගැන අලුත්ම නිවුස් එකක් විදිහට 2021 ජූලි 19 වනදා ඔෆිෂියල් කන්ෆර්ම් වුණා සොන්ජුන් කේ ඊළඟට එන්න තිබෙන ඩ්‍රාමා එකක් වන The Youngest Son of Chaebol Family හි ප්‍රධාන චරිතයේ රඟපාන බවට. එය ෆැන්ටසි ඩ්‍රාමා එකක් බවයි වාර්තා වෙන්නේ. සොන්ජුන් කේ ගැන තවත් විස්තර දැන් බලමු.